निसल देह मलेशिया मेरा गेन्वागतन है मगबला सेट न दिमापियान सह तरदन कुगे खांदुल कथावा बेरोल प्रदेश अपट वार्तावन रूपलावन शिल्पिनी अक्लस वसर गणनावाक मेरट सेवे कल चतुरिका तम धातुन हेवरदि दीनी सह दस हेवरदि पुतु समग बेरोल प्रदेश गल्हे ने पीहिटी तम दिमापियान गे निवसे वासे कला आर्थिक दुष्कर्ता हमुए मीट वसर कुत मास हतर कट पमन पेर एम श्रेष्ठ रकिया वक्संधा मलेशिया वड पिटा तुगी चतुरिका नैवत दिमस कट पसु मौरट बला पेमिनेन्ने कोविड वीसे ने निसावे इन मास कीपे कट पसु नैवतत ए मलेशिया बला पिटा तुयान्ने पिरिसिंदु करन्नियक लेसई मेलेस मलेशिया बला पिटा तुगी चतुरिका पसुगी अगोस्त 24 वनदा रात्रेहि गेलवेललागेन मियगिय बवट तोरतुरु वार्ता वनवा නමුත් චතුරිකාගේ මවවන චන්ද්‍රාණී ප්‍රියලතා මහත්මිය පවසන්නේ තම දියණියගේ මරණය සැක සහිත බවයි. දියණියා මැලේසියාවේ රස්සාවක් හොයාගත්තේ යාට මෙහි මේ මහන්සි හැටියට යාට බඩියක් හම්බෙන්නේ නැහැ කියලා යාට යාගෙම කියලා තැනක් හදාගන්න ඕනේ කියලා තමයි ගොඩක් බලාපොරොත්තු තියාගෙන යාගියේ. ඊට පස්සේ දැන් එදා ඔය අගෝස්තු මාසේ 24 වෙනිදා උදේ කතා කරා මාත් එක්ක දූත් එක්කත් කතා කරා 12 වාරට බොහොම හොඳට සන්තෝෂයෙන් hina වෙලා කතා කරා යාට මැරෙන්න කියලා කිසිම උමනාවක් තිබුණ නැහැ බෙල්ල වල දා ගන්නවා කියා මුකුත් මේ යාට ඕනකම තුනේ ගෙදර එන්න මේ එයා දුක් විඳලා දුක් මහන්සියෙන් හම්බ කරපු ඒකෙන් තමයි අපි ගෙදර අපේ පවුල යපුනේ ඉතින් අපිට දැන් මොනවත්ක්ම නැහැ ඒ කිසිම දෙයක් අනිත් එක මේ යා උදේ කතා කරලා දවල් කතා කරපු නිසා හවස මං 3:00 මාට 4:00 විතර කෝල් එකක් ගත්තා ෆෝන් එක අන්සර් කරේ නැති හින්දා තමයි මං දිගටම අරගෙන අරගෙන නැති පාරම මම අර ලයරු කියලා යාගේ බොස් කෙනෙක් බොස්ට කතා කරලා කිව්වේ කිව්වන් පස්සේ යා කිව්වා තවඩියකින් ගන්නම් කියලා ඊට පස්සේ යා ටික වෙලාවකින් අරගෙන මේ මට කිව්වා චතුරි නැති වෙලා කියලා චතුරි නැති වෙලා කියලා කිව්වන් පස්සේ මම විශ්වාස කරේ නැහැ දවල් කතා කරපෙක් නා කොහොමද හවස නැති වෙන්නේ කියලා මම කෑගාලා ඇඬුවා මට දැන් අඬා ගන්න ඇත්තටම මට අඬා ගන්න බෑ මගේ කඳුළු නැහැ දැන් අඬලා අඬලා මාස දෙක මාසෙත් 300 මාසයක් වෙනවා දැන් මේ දිදියා බොහොම දුක් විඳලා තමයි හිටියේ ඊට පස්සේ යා කිව්වා චතුරි නැති වෙලා හිටියේ කියලා ඊට පස්සේ උදේ එකක් කිව්වා උදේ කිව්වා බෙල්ල වල දාගෙන කියලා රෑ කිව්වා ඇඳ යනකොට ඇඳ මේ නිදාගෙන හිටියේ මේ මැරලා හිටියේ කියලා උදේ කිව්වා බෙල්ල වල දාගෙන ඉ කියලා. ඉතින් අපිට විශ්වාස කරන්න බෑ අපිට මේ මිනිහ ගැන හරි සැකයි. ඒක නිසා මම බොහොම ආදරෙන් කරුණාවෙන් අත් දෙක එකතු කරලා වැඳලා කියලා ඉල්ලනවා මම මට මගේ දරුවගේ මරණය ගැන හොයලා දෙන්න කියලා. මගේ අක්කා කියන්නේ පොඩි කාලේ ගොඩක් දුක් විඳපු එක්කෙනෙක්. එයා වැඩිමත් ඒ හින්දා රට ගියේ මොකද අපි පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා දෙන්නම ගොඩක් දුක් විඳා. ඒ නිසා තවත් අම්මට තාත්තා දුක් විඳින්න දෙන්න බෑ. ඒ වගේම අපි එයා පොඩි කාලේ අපි පොඩි කාලේ විඳපු දුක එයාගේ දරුවෝ දෙන්නට දෙන්න බෑ කියලා තමයි එයා වැඩිපුරම රට යන්නේ රට ගියේ. අපි විදේශ සේවා නියුක්ති කාර්යාලයට දැනුම් දුන්නම දැන් එයාලා අපිට දැනුම් දීලා තියෙනවා අක්කාගේ මිනිහ ලංකාවට ගෙන්නන්න. අපිට 1,3,000ක් විතර වියදම් කරන්න වෙනවා කියලා මේ වෙලාවේ 1,3,000ක් තියා රුපියලක්වත් අපේ යතේ නැහැ අක්කාගේ මිනිය ලංකාවට ගෙන්නන එක පරක්කු වෙන්න එයාගේ බොඩි එකේ වෙනස් වෙන්න පුළුවන් එහෙම වුණත් එයාගේ දරුවෝ දෙන්නට එයාගේ අම්මා කියන එකවත් අඳුර ගන්න බැරි තත්ත්වයක් පත් වෙන්න පුළුවන් ඒ නිසා මම ඉල්ලනවා කවුරු හරි පුළුවන් කියලා